උදාරසත්තේ ජාතික දුක්ඛ එහෙම දැන් හරිසෙන් උදාරසත්තේ ජාතික දුක්ඛ කියන අපේ ජාති දුකයි. ඔව්. ඒක නම් ඒක අනිත් පැත්තේ ප්‍රේ ජාති තමයි. ඔව්. කොහොමද දැන් ගොඩවත් එකට විවිධී වෙනවනේ. ඔව්. අර එතෙන්දී මොනවද සංකීර්ණ පංච උපාදාන සන්දහා කියන එකේ දැන් පංච උපාදාන සන්දේ ලෝකයට දුක නැහැනේ. ඔව්. අර එතකොට එනම් ඒක සංකීර්ණ පංච උපාදාන සන්දේක දුක කැලලයි සැප කැලලයි තියෙනවා. අද මෙන්නේ අපිෙහි සංපයෝග දුක බිහි විපයෝග දුක. දැන් ප්‍රියාපේන කියලා වෙන හැටෙන්න දුක. ආ. අප්‍රියන එක්වීම දුකයි. ආ. ප්‍රියන්ගේ වෙන්වීම දුකයි. ආ. ඒ වෙන්නවන ප්‍රිය දෙයක් නෑ ඒකනොන අප්‍රිය දෙයක්. ආ. වෙන්නවන ප්‍රිය දෙයක්. ආ. කබ්බේ මේ බිහි මනාපේ නානා භාව විනා භාව. යම් මේ දේම ප්‍රියමනාප වෙත්නා. ඒවන නානා භාවද විනා අනිත්‍යයෙන්දපත් වෙනවා. විනාශයටපත් වෙනවා. එහෙම නැති එකක් ලෝකේ නේ. يعني එහෙම දෙයක් කාර්ය වාවි අල්ලගන්න කිව්වෝ. ඒකාන්තයෙන් දුක දෙනවා නේ. ක්‍රිය වාවි දුක් දෙන්නේ එහෙම. අප්‍රිය වාවි උපදින බලන දුකයි. ආ ක්‍රිය වාවි ගෙවෙන බලන දුකයි. දුකේ ඉන්නේ එහෙමයි. ඉතින් දෙකම දුක ගන්න නේද අර්ථයක් සැප ගන්න නැන්නේ. ක්‍රිය වාවි ක්‍රිය වෙන්නගෙන දුකින් නැද දෙනවා. ඒතකොට අප්‍රිය වාවි පණ ගන්න දැන් පණ දුකින් නැද දෙනවා. ඔය දෙකම දුක ඇති කරනවා. උපාදානස්කන්ධේ දෙකම තියෙන ප්‍රියාප්‍රිය දෙකම. ප්‍රියවා උපාදානෙන්න උපාදානෙ කිරිය ප්‍රිය කරනවා. ඒක ගෙවෙන කොට දුකයි. ගෙවෙන වෙනස් වෙනවා. එතන මේක දුක වෙනවා. බලාපොරොත්තු ඇදියද නැහැ. එතන අප්‍රිය අප්‍රියදී එන කොට දුකයි. දුක එන්නේ විදිහ දෙකම දුක වල නැහැ. ඒ උපාදානෙ කිරිය යථාර්ථය දකින්නයි උපාදානෙ දුක කියලා දකින්න. දැන් ඉතින් අතක මෙහෙම දෙයක්. දැන් අපිද කියනවා මේ ඔව් තමයි කොල්කට් එක ගාගෙන වැටි ගන්න කොම්පියුටර් එකේ ඉන්නවා කොම්පියුටර් එකේ මුලවයි කොහොමද වැඩක් දෙන්නවද අර පස්සෙන් කොම්පියුටර් ඩියෝ කියන කොල්කට් එක ගාගෙන හරි තාත්තෝ දෙයක් දෙනවා අපි දැන් කියනවා කොවිදාහත් කියලා අපි බින්දයි පොඩි කාලේ කෙල්ලම් වදින දෙල්ලම් ගඩියක් දානවා කියන මැල් ටිකක් තියන විතර සීනි සීනි කියලා කාලා කියන කොල් කියන මොනවද ඔය කරනවනේ දැන් සෙල්ලම් වදින දැන් සතුටු කියලා ගුගුලවද කියලා දැන් අපි කියනවා බිහිලුවා. එදා බිහිලුවා නෙමෙයි එදා ලෝකහත් වාදිය. ඒ එදා කියන්නේ ලපටි මනසට. අපිට පින්නේ එක හරි කියලා. ඒක ආස්වාදයන් දෙයක් කියලා. මොරොම මනසෙන් නම් හිතියක් නෙවිලා කියනවා. වැඩකටිය මොනවද ඒක ගන්න දෙන්නේ කියලා. ඒ වගේ අපි ආස්වාදය ආස්වාදය කියනවා ඒකත් ඉක්මවා ගිය මනසට. වෙන්නේ හිතේවල් කියලා. උපාදානෙ හිතියක් කියලා කියනෝනේ ඒකයි. දැන් හිතන්නකෝ මේ වදයක් බෝම්බයක් තියෙනවා මේ බෝම්බේ ලස්සන කරලා තියෙනවා පිටි මොද දෙල්ලම් බඩුවක් වගේ ළමයි දෙල්ලම් බඩුව වලට ආසයි දැන් ළමයන්ට ගහන අර කොට ආවා දෙන්න කියලා දන්න කෙනා ගහ පොල් අකට තියන්න එපා කියලා ඔක බෝම්බයක් කියනවා නෑ දෙල්ලම් බඩුව කියලා ළමයා කියනවා ඇතුලේ තියෙන කියලා ළමයි විවිධ දැකේ නෑ දැකගෙන අමොල් කියන්නේ යන්න වෙන්න දැන් දෙල්ලම් බඩුව පිටි පිටි දෙල්ලම් බඩුවක් වගේ ඇයි එයා ගන්නෙ යායක මහ බයන්නකයි කියලා ඔක තමයි මරවුගල කියලා. අර බෝම්බෙට කොටු කරන් තියෙන මරවුගල තමයි ලස්සන පිළිම දෙල්ලම් බඩුව. දැන් ඔක ගියා තමයි අල්ලන. අල්ලුවා කුරනවා. ඔර පොරකන්නේ කියනවා කුරනවා ඔක විතරයි. අනික උගුල. අර මරවුගල අල්ලන්නේ උගුලක් හදලා. ඒ වගේ ජරා මරණ දුක පරිදේව දුක දෝමන සපය ආදී වෙනකොට මරවුගල. තියෙන දුකට කොටු කරන් හදේ උගුල තමයි ආස්වාදේ. කවදා හරි ඔබ දැකලා ඉන්න මේ ආදීනම මෙහෙම ලකින්න දන්නේ ආස්වාදී කියලා කියන්නේ මේ මර උගලක් මේ මේක දැල්ල දාන උගලද ඔබ දකින්න දන්නේ අර බෝ ලස්සන දුන බෝමේ දකින්න ඕක නේද එහෙන බෝමේ දැකේද මිදි ලස්සන දැකගෙන ඒක ගන්න හදලා ඒ වගේ අදුරත ආදීනව දකින්න නැතුව ආස්වාදී දැකගෙන ආස්වාදී මාත් යන්න හදලා ආදීනෝ මේ නැවකද උලා ආවනික අවිද්‍යාව කියන වැහිලා යාලි ඒක තමයි අරගන්න ආදීනෝ ළඟින්දෝ ආදීනෝ ළඟින්දවලි ආස්වාදයෙන් වාල් වෙලා ඉන්නා ආස්වාදයෙන් වල කොමන් තාවකාලික හරි මිලියා ආදීනෝ මේ ජීවිත ආදීනෝ හොඳට පේනවා ආදීනෝ වැටුණාට පස්සේ ආදීනට කාස්වාදී දේව කියලා අහලා ආස්වාදයෙන් නරට මනින් ගියේ ද බොම්බි දැක්කට පස්සේ කොච්චර නෑ වාදෝ මේ ඊටවලා රස්සෙ එකක් තියෙනවද ඔය අල්ලයි ඇතුළේ බොම්බියක් තියෙනවා දැක්කට පස්සේ යට ලස්සන කරලා බලවද නවත්තන්න කොච්චර ලස්සන නැත් යන්නේ නැඟට මොකද යන්න බොම්බේ මතක් වෙනවා ලස්සන දෙවි පේන්නේ
ඒ වගේ තමයි ආස්වාදයේ ආදීනව මතක් කරගන්න. ආස්වාදයේ දිහා වහල් කරන්න බෑ. ආස්වාදයේ කියන්නේ නිකම් හිතයක් වෙනවා. ඒකේ ප්‍රියමනාපයක් ඇති වෙන්නේ නැහැ. මරවුණත් භයානකයි. එහෙමනේ දුකම බය දෙන්නේ විවේක. දුක කියලා කිව්වේ ඔය අපි ඉඳින දුක දුක දුකේ නෙවෙයි කියන්නේ. ආස්වාදයේ දුක යන කාමයේද නම. උල යන කාමයේද නම. ගිනි යන කාමයේද නම. කාමිතේ රාජින විදිය නම් දකින්න ඕන. කාමිතයි කියන්නේ. දුබෑ කාමිතයි කාමිනු දුක කියන්නේ හේතුව දුකට ඇද දාන එක. දුකේ හේතුවක් නේද? දුකේ හේතුව නේද? දුකට හේතුව දුබනට දානවා අපිට. දුකට හේතුව සැපවලට දාන්න පුළුවන්. එතන සංකීර්ණ කියලා කියනකොට සංසාර දුක කියන එක නෙවෙයි නේද? නෑ ඒක නෑ. සංකීර්ණ කියලා කියන්නේ සංකීර්ණ සංක්ෂේප කරලා කියන්නේ. දැලකින් හැදෙන්නේ සංකීර්ණ පොටින් කියනවා නම් එතන සංක්ෂේප කරලා කියනවා කියන්නේ. මේ කැටි කරලා කියනවා නම් කිව්වත් හරි. ඒ මේ උපදාන ස්කන්ධයේ දී දුක ස්කන්ධයයි දුක සමුදයයි නෙදී ලෝකෙ. උපදාන ස්කන්ධය කියලා කියන්නේ උපදාන කියන්නේ දුකත් ඇයි දුක සමුදයයි. දුක සමුදය තමයි උපදාන. දුක ස්කන්ධය තමයි පංච ස්කන්ධය. පංච ස්කන්ධය පංච උපදාන ස්කන්ධය කියන්නේ දුක සමුදයයි. ওই දෙකම දුක වල විඩා. ඔල සැප වඩන්නේ.